අයිබෝවන් සුබ දැසනක් වේවා අද මම මේ වීඩියෝව ගෙන එන්නේ තව වෙනස් මාතෘකාවක් ගැන ඇයි අපි සාමාන්‍යයෙන් බොඩි බිල්ඩින් එකට ස්පෙસિෆික්ලි බොඩි බිල්ඩින් විතරක් කරන්නේ නැත්තේ කියන එක හුඟක් වෙලාවට මගෙත් එක්ක කතා කරන මගේ මිත්‍රයෝ මගේ සේවාදායකයෝ අහපු දෙයක් මොකද සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් ඉන්නේ ඇඟේ පේශි හදා ගන්න එකටපත් මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ බොඩි බිල්ඩින් කියන ක්‍රීඩාවට සා මානසික පේශි වර්ධනය කර ගැනීම ඒක බොහොම හොඳ දෙයක් ඒක අපි උනත් පුරුදු වෙනකොට මගේ සේවාදායකයන්ට සා මම උනත් මගේ ශරීරයේ පේශි හැඩ තියා ගන්න එක ශරීරයේ හැඩය පවත්වා ගන්න එක සා හැඩය ඉම්ප්‍රූව් කරන එක වර්ධනය කරන එක මම උනත් කරනවා හැබැයි මම මේ දැන් මේ වෙනකොට ලෝකයේ සහ ලංකාවේ දින බොඩි බිල්ඩින් කියන මාතෘකාවට මම විරුද්ධයි මේ දෙයට සමහරවට හිත රිදෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මගේ දේ මේක මගේ පර්සනල් view එක විතරක් නෙමෙයි. ඔබ විද්‍යාත්මකව සහ ඔබ සමාජයේ දියා හොඳට බැලුවොත් ඔබට මම මේ කියන දේ මොකක්ද කියලා තේරෙවි. සාමාන්‍යයෙන් ලෝකේ ගැටුම්කාරීම ක්‍රීඩාවක් තමයි MMA කියලා කියන්නේ. මික්ස් මාෂල් ආර්ට්. එහෙමත් ඊටකට කියනවා මුවයි තායි. අප මම ක්‍රීඩකෙක් විදිහට කරපු ක්‍රීඩාව. තායි කික් බොක්සින්. ඊළඟට බොක්සින්, තයිකොන්ඩෝ මේ වගේ ක්‍රීඩාවල් සටන්කාමී රණකාමී හොඳ මාරාන්තික ක්‍රීඩා. නමුත් ඒවයි මැරිච්ච ක්‍රීඩකයෝ ගන්න බලන්න. තරගෙදී එක්කෙනෙක්වත් මම දන්න විදියට මැරිලා නැහැ. හැබැයි ඒ පුහුණු වීම වලට ඒ ක්‍රීඩා ව්‍යායාම වැරදිලා, එහෙම නැත්නම් අතිරේක වැරදිලා, ඒ වගේ දෙයකින්වත් කට්ටිය එහෙම මැරිලා නැහැ. මැරිලා තියෙනවා නම් දෙතුන් දෙනයි. නමුත් අපි බලන්න බොඩි බිල්ඩින් කියන ක්‍රීඩාවේ කී දෙනෙක් මැරිලා තියෙනවද කියලා. ඇයි ඒ? ඒක මම මේ කියන්නේ මේ බොඩි බිල්ඩින් කියලා දැන් ලෝකේ කරන දේ. අපි දැන් 1960ට 70ට ඉස්සෙල්ලා ගත්තොත් රිච් පාක්, ස්ටීව් රීව් වගේ ක්‍රීඩකයෝ බොහොම හොඳ හොඳ තත්වයෙන් හොඳ ගුණාත්මකත්වයෙන් ව්‍යායාම කරා. ඒ ව්‍යායාම නෙමෙයි අද වෙනකොට ඔයගොල්ලෝ බැලුවොත් අද රොනී කෝල්මන් වගේ ලොකු ක්‍රීඩකයෙක් ගත්තොත් ලංකාවේ වුණත් ඒගොල්ලන්ගේ බඩ තියෙන විදිය, ඒගොල්ලන්ගේ ශරීරයේ තියෙන විදිය වැළවම ඔයගොල්ලන්ට හොඳට පේනවා. ඒක ස්වභාවික ශරීරයක් නෙමෙයි. දැන් වෙනකොට බොඩි බිල්ඩින් කියන ක්‍රීඩාවේදී අස්වාභාවික ව්‍යායාම ක්‍රම ඊළඟට බොහොම බරපතල විදියට ස්ටෙරොයිඩ් කියන එක අරගෙන තියෙනවා. ඒ තහනම් උත්තේජක වර්ග ශරීරයට ගන්න විවිධ හෝමෝන් වර්ග මේවත් එක්ක ශරීරය වර්ධනය කරන්නේ මේක ඇත්තටම මේක ව්‍යසනයක් මේක සමාජයට හොඳ දෙයක් නෙමෙයි විශේෂයෙන් තරුණ පරවට දැන් වෙනකොට හැම පිරිමිලාමයෙක්ම සෙල්ලම් කරන හැමෝම වගේ හැමෝම නෙමෙයි හැමෝම වගේ ජිම් එකකට යන ගණ්ඩ පුරුදු වෙලා තියෙන නරක දේවල් ඇගට නරක විදිහ පෝෂණ අතිරේක සප්ලිමන්ට් සහ අර මං කියපු විදිහේ මොනවාද උත්තේජක වර්ග හෝමෝන වර්ග මේවා ශරීරයේ ලිංගික ක්‍රියාකාරීත්වය නැති වෙන එක හුඟක් දෙනෙක් දන්නවා. නමුත් ඒක විතරක් නෙමෙයි. ශරීරයේ අපේ හෘද වස්තුවට අදාළ ව්‍යායාම සමා වෙන හෘද වස්තුවට අදාළ කොටස්. එතකොට ශරීරයේ ශ්වසන පද්ධතියට අදාළ කොටස්. මේ හැම දෙයක්ම විනාශ වෙනවා මෙන්න මේ ගන්න දේවල් නිසා. ඒක නිසා දැන් මේ අද වෙනකොට ලෝකයේ තියෙන බොඩි බිල්ඩින් ඒ කියන්නේ කාය වර්ධනය කියලා මම අද වෙනකොට තියෙන දේ මම විරුද්ධයි සහ මම මේ දේ කරන්නේ නැහැ. මොකද ඒක ඔබට හානියක්. ක්‍රීඩාවේ ප්‍රධාන අරමුණු දෙකයි තියෙන එකක් තරගකාරීව ක්‍රීඩා වේදෙන එක. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මීටර් 100 කරත්, සටන් කලාවක් කරත්, බරයිසිරීමක් කරත් තරගකාරී ක්‍රීඩාව කියන්නේ සෞඛ්‍යයට හිතකර දෙයක් නෙමෙයි කියලා ක්‍රීඩා විද්‍යාත්මකව හදාරපු හැමෝම දන්නවා. නමුත් ශරීරයේ නිරෝගීතාවය තියාගෙන ශරීරය හොඳට පවත්වාගෙන යන්න නම් තරගකාරී ක්‍රීඩාව නෙමෙයි කරන්න ඕන. අද වෙනකොට කරන්නේ තරගකාරී ක්‍රීඩාවක් කරන විදිහටම ශරීරය සකස් කරන්න හදනවා. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ඕගොල්ලෝ හුඟක් වෙලාට චිත්‍රපටිවල දකින්න ඇඟේ සික්ස් පැක් ඇවිල්ලා මාංශ පේශි පිම්බිච්ච මේ වගේ ඒ හැබැයි ඒක ඇයි කියලා බලන්න ඒ කොහොමද ඒගොල්ලෝ කරන්නේ බලන්න හුඟක් වෙලාට වෝටර් කට් කියන එක ඒගොල්ලෝ කරනවා පළවෙනි දවසේ වතුර ලීටරයක් බොනවා දෙවෙනි දවසේ වතුර ලීටර භාගයක් ඊළඟ දවසේ වතුර අඩු කෝප්ප දෙකක් වගේ බොන වෙලාවල් තියෙනවා මම එක නළුවෙක්ගේ වීඩියෝ ඉන්ටර්විව් එක දැක්කා එයා කියනවා එයාට මේ වතුරවල සුවඳ දැනෙනවලු තුන්වෙනි දවසේ මොකද ඇඟට වතුර නැහැ අර මාංශ පේශී ශරීරයත් එක්ක එකතු වෙලා හැම අඩු වෙලා අර පොප් අප් ගතිය ඇගේ තියෙන බල්ක් ගතිය පෙන්වන්න වැඩි මේක පාවිච්චි කරනවා දැන් වෙනකොට තියෙන සමහරක් පෝෂණ අතිරේක සප්ලිමන්ට්ස් වල වෝටර් කටින් සිස්ටම් එක එනවා එතකොට ඇඟට වතුර නැති වෙන එක හොඳද ඇයි මේ වගේ දේවල් කරගන්නේ කියන්නේ ශරීරය පුම්බල පෙන්වන්න ඇයි මෙච්චර විහරුවක් ඉතින් ඔන්න ඕකයි මම මේ අද මම කියන එක වැරදියට වටහා ගන්න එපා මම කියන අද වෙනකොට බොඩි බිල්ඩින් කියලා කරන දෙයට මම විරුද්ධයි කියලා බොඩි බිල්ඩින් නෙමෙයි අද වෙනකොට බොඩි බිල්ඩින් කියලා කරන දෙය ඉතින් එයින් එහා දෙයකට අපි ක්‍රීඩාව විදියට ව්‍යායාම විදියට යොමු වෙන්න ඕනේ ඉතින් අපි මේ වීඩියෝ සමග එකතු වුණාට බොහොම ස්තුතියි ජය ජය වේවා